සමන්තා චක්කබාලේසු අන්ත්‍රාගත්ধাන්තුදේවෙතා සදධම්මං මුනිරාජස්සෙ සුනන්තු සගගෙමොක් කෙදම් ධම්ම සවනකාලු අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා සුවිී සුද්ධ සලේ සුසිින්ධුපමස්ස සමාධි ධම්මේ සු පටහවිී සමස්ස අනන්ත ඥානේ සුගගනුපමස්ස නමාමිසිරසාසිරිගෝතමස්ස පිරිසිදුු සිල්කද සමුදුර සේමා निसाले सामाधिये मीहि काते से अनंत अनंत ज्ञानये आहासाक्षे मा सिरिपा अभ्यस पिनिपा वेवा मोहन्धकारे सु सूर्योपमस සංසාර සෝතේසු සේතූපමස්ස දෝසප පවාහෙසු මේ ගූපමස්ස නමාමිසිරසාධම්මාමතස්ස මොහඳුර සිදලන ලාහිරු සේමා සසරදියඹමැද පහුරක් සේමා, කෙලෙසන් කිලොටු හල වැස්සක් සේමා සද හම්රුවනට පිණිපාවේවා පටිපත්ති සාරේසු සම්මාටිතස්ස උජුභූතමංගේසු යානගතස්ස කුසලේසු දම් මේ සු කෙත්තූපමස්ස නමාමිසිරසාසුගතෝරසස්ස. පිල්ලිවෙත් සරුවෙයි සුවදක් සේමා දම්්‍රසධනවයි මිහිරක් සේමා පින් ගගගලන නිම්නය සේමා මහාසගරුවනට පිණිපාවේවා. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස තසුමාතිහ භිකවේ ඒ වංසික් හිතබ්බං ඒ සංචමයං පරි බුන්ජාම චීවර පින්්ඩ පාතසේනාසෙන ලානපපච්චය भේසජ්ජ පරික්කාරං තේසංතේකාර මහප පලාභවිසන්ති මහානිසංසා අම්හාකංචේවායං පම්බජ්ජා අවන්ජාභවිසති ස පලා සෞද්‍රයාති. න් තත්තං වාභිකවේ සම්පස්සමානේන, අලමීව අපපමාදේන සම්පාදේතුන්, පරත් තංවාභිකවේ සම්පස්සමානේන අලමව අපපමාදේන සම්පාදේතුන්, උභයත් හංවාභිග්හවේ සම්පස්මානන අල මේව අපපමදන සම්පාදතුන්ති ධර්මශ්‍රවන විිලාස ශ්‍රද්ධාවන්ත පින්වතුනිි අද පොසුන්පුන් පොහෝ දවස. මිස්සක පවුවෙන් උදා වූ සුපුන් සඳ මඩල මිහිදුුම හා රහතන් වහන්සේ අද පවා මිස්සක ගිරි පවවෙන් ඒ අනුබුදු මිහිදුමා සමිදුගේ පාරිශුද්ධ හදාරණේ තැන්පත් කරගෙන වැඩම කරන ලද ශාන්ත සවදායක මෙහි රිශ්‍රී සද්ධරමයෙහි සිත ගත සනහන ධරම ජීවය විද්‍යමාන වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවුරස පුත්‍රභාවයට පත් වෙලා ලක් ධරණී තලයට ලබාදුන් උත්තම දායාදය මේ තතාගත ශාසනය මිහිදුමහා රහතන් වහන්සේ නොවන්නට නොවඩින්නට අපට මේ උතුම් ධරමය ඇසයෙන්න්නේ නෑනේ. මහිදු මහා රහතන් වහන්සේ තමයි සිංහල ජාතියට ප්‍රාණවායුුව පිබහැරේ. සිංහල ජාතියට අලුත් පනක් ලබා දුන්නේ. සිංහල ජාතියට හිතන්නට ඕන පිළිවෙල කියාදුන්නේ. සිංහල ජාතිය උධාර උතුම් වන්දනා ගමනක කැදවාගෙනගේ මිහිදු මහා රහතන් වහන්සේ. මහ රජතුමාගේ පටන් දැසි දස්සා දකවාම හැමෝටම. එකම්ම මණ්ඩපයක වාඩිවෙන්නට පුළුවන් පසුබිම සකසා දුන්නේ මෙහිදු මහාරහතන් වහන්සේ. මිහිදුම හා රහතන් වහන්සේ නිසා ඔබේ මගේ ජීවිතයට අද පවාහෙන මේ ධරමයමොන්න තරන්නම් සන්දිිට්ටික අකාලික ගුණවලින් යුක්තද මේ දහම ඇහැෙනකොට ඔබටම එකරුණ වැටහෙන්න්නට ඕන ධරමාසෝක අධිරාජ්‍යයා කියන්නේ ඉතිහාසයේ පහළ වූ බුද්ධශාසනය වෙනුවෙන් අසීමිත ධනස්කන්දයක් වියදම් කළ එක්කම රජතුමා අදහස් කරන්න නිනෑ අන්රජවරු බුදුසසුනට මෙහෙවරක් නොකලාය කියලා. නමුත් ධර්මස්කන්ධහ අසූහාර දහසට උපහාර පිණිස වෙහෙර විහාර අසූහාර දාහක් හදලා. දබදිව්තලය එක්කම දවසක සංඝ සතු කරලා පෝජා කරපු. අස්සිරමත් රාජ ඉරුධයක් හිමි මහා රජවරේක් තමයි ධර්මා සෝක කියලා කියන්නේ. පෙර යුද්ධ කලකෝලාහලවල පැටලිල්ලා සුවිශාල මිනිස් ගාතනයක් එතුමාතින් සිද්ධ වෙනවා. නිග්‍රෝධ්ධ සාමනේර මහාරහතන් වහන්සේ දැකලා උපශාන්ත විලාසයට සිත පහදවාගෙන සංවරගමන අභිනිීල, නැතුසංගලයේ ගලාආ කරුණා ධාරින් ආසිංචනය ලැබූ පාරිශුද්ධ අරහත් ජීවිතය මෙ සමස්තේ කැටි වූ මහා රහතන් වහන්සේදා. රාජාංගනය මැදින් ගමන් වඩිනවා දැකලා ධර්මාසෝකමහා නිරුදුගේ සිතේ පහන් හැඟුමක් ඇති වුණා. බලන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ සංවර් විලාසෙට මොනවද කරන්න බැරි කියලා ලෝකේ. ධරමාසෝක වගේ අධිරාජ්‍යයෙක් බිහිකලානේ එුතුමන් වහන්සේ සිත පැහැදුනා නිග්‍රරෝධ ස්වාමින් වහන්සේ රජ මැදුරට වඩමවා ගත්තා අසුන් පනවා වඩාහි දෙෙව්වා එසේ මෙසේ ආසනයක නෙමේ සිංහාසනය වඩාහි දෙෙව්වා හජකුගේ සිංහාසනය වාඩියූ සත් හැවිරිදි නිග්‍රරෝධ ස්මහාරහතන් වහන්සේ. මහාරජතුමා පූජා කල දානය වලඳලා. අප්‍රමාද වරගයෙන් ධර්මදේශනා කළ අපපමාදු අමතපදන් කියන ගාධාවේ පටන්. ධර්මාසෝක මහාරජතුමා සාගෙන සිටියා. බුදුමාකාරසිතේ පැහැදීමක් ඇති වුණා. එදා පටන් තමයි ඔහු තෙරුවන් සරනගිය. රුවන් සරණ ගිහින් මහා සංගරත්නයට දිනෙන් දින අපමන දාන සාගරයක් පූජා කළා මොහොතින් මොහොත අපමන දාන සාගරයක් පූජා කළා කෙළවරක් නැති තොරක් නැති මහා දානසාගරයක් පූජා කරපු එක්ම රජතුමා ධර්මා සෝග රජතුමා එහෙම දාන සාගරයන් පූජා කරමින් මොග්ගලි පුත්තතිස්ස මහා රහතන් වහන්සගේ ඇසුර ලබමින් ඒ වෙනකොට ඇතිවෙලා තිබුණ ශාසනික අරබුද්යන් සමත්හයට පත්කරමින් තුන්වන ධරම සංගායනාව පවත්වන්නට අවශ්‍ය කරන සියලු ආරක්ෂාව ලබා දුන්න කටයුතු සංවිධානය කළා අශෝකාරාමේ හාත්පස ආරක්ෂාව සැසෙව්වා මොගලි පුත්තති සමහා රහතන් වහන්සේ දහසක් පමණ රහතන් වහන්සේලා සමග තුන්වන ධර්ම සංගායනාව පවත්වමින් කහාවස්තු ප්‍රකරණය නම්මූ ධර්ම පරියාය දේශනා කරමින් පරප්‍රවාදයන් මර්ධනය කරලා ඒ වෙනකොට බුද්ධසාසනයට යම් මිසදිටු බලපෑමක් වෙලා තිබුණ නං අන්‍ය පාසන්ධයන්ගේ බලපෑමක් වෙලා තිබුණ නං. ඒ සියලු දුර්ුමත නිවාරණය කරලා. බුද්ධසාසනය පාරිශුද්ධ ක්ෂේම බහුමයක් බවටපත් කළ. මොග්ගලී පොතති සමහාරහතන් වහන්සේගේ ප්‍රධානත්වෙන් හැටවල් දහයිකට ආසන්න ප්‍රමාණයකට ධරම දූත මහරහතන් වහන්සේලා පිටමන් කෙරෙව්වා ඒ උතුමෝ ඒ ඒ දිසාාවට වැඩම කරලා ඒ ඒ දිසාවේ දහස්ගණන් ලක්ෂ ගණන් දෙනා තිසරණ සහිත පංචසීලයේ පිහිටුුවලා ඇතැම් කෙනෙක් උපෝසත් හසීලයන්හි පිහිටුුවලා පැවිදි උපසම්පදා කරවමින් සුවිසාාල් පිරිසකට තතාගත ධරම අසිරිය ශාන්තිය බෙදල දුන්නා අපේ මේ ශ්‍රී ලංකා ධරණීතලයට වැඩම කළේ ධර්මාසෝකාත් අධිරාජ්‍යයාගේ අතිජාත පුත්‍රරත්නය වන මිහිදුම හා රහතන් වහන්සේ ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමනසාමනේර කියන ස්වාමීින් වහන්සලා සමක බණ්ඩුක උපාසගතුමක් ලක් ධරණී තලය බලා වැඩම කළා සුමන සාමනේර ස්වාමින් වහන්සේ කියන්නේ සංගමිත්තාගේ පුතනුවන් වහන්සේ හණ්ඩුක උපාසකතුමා කියන්නේමදුමහා රහතන් වහන්සේගේ බෑනනුවන් වහන්සේ කෙනෙ ලංකා ධරණී තලයේම පැවිදි උපසම්පදාව ලැබුවා ගඩම කරපු දවසේම හණ්ඩුක උපාසකතුමා. හිතන්න පිින්වතුනී එදා මිස්සක පව්ව අදවන් දවසක මොන්න තරන් ලස්සනට තියෙන්න ඇතිද. මද්ද පවනහ හමයිෙන් සුපුන් සඳ උදාවෙන් සන්ධ්‍යසන සමයේ සමචිත්ත පරියාය සූත්‍රය දෙවියන් සහිත ලූකෙට ඇසෙනසේ හිදතුම රහතන්වාවේ දේශනා කරන විට අකනිටා බඹලුව දක්වාම සාධකාර නැගෙනකොට අහෝ මොන තරං අසිරියක් තියෙන්නට ඇතිද. එදාමිහිදුමහා රහතන් වහන්සේ මිස්සක පව්වට වැඩම කරලා දේවා නම් පියතිස්ස මහා රජතුමා මිස්සක පව්වේ මුව දඩයි මේ කිය මොහොතේ තිස් තිස්ස කියලා ආමන්ත්‍රණය කළා. හජතුමා බලනවා මේ ලංකා ධරණී තලයේ මගේ නමින් ආමන්ත්‍රණය කළ හැකි. කවුරුවත් නෑ ඒත් මේ හිස මුඩු කරපු ශ්‍රමණයේ මගේ නමින් ආමන්ත්‍රණය කරනවා. ඒ වනත් දේවානම්පිය තිස්ස රජතුමාට ඒ ශාන්ත විලාසේ දැක්කට පස්සේ ඒ උපශාන්ත විලාසේ දැක්කට පස්සෙහිත නිමි ලගියා සමීපේයට ලංවුණ දනුයි තල පසෙක දමා මිහිදු මහාරහතන් වහන්සේගේ සිරිපා කමල්වන්දනා කළා ස්වාමීනී ඔබ වහන්සේලා කවුද කියල හවා සමනා මයං මහාරාජ මහාරජුනි අපි ශ්‍රමණයෝ අපි පැවිද්දෝ ධම්ම රාජස්වසාාවකා ධර්මරාජ ව බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයවාපී තවේවානුකම්පාය ඔබ ගැන හිතල ඔබට අනුකම්පාවෙන් ජම්බුද්ධීපායි ධාගතා දඹදිවින් අහස්කුසට පැනෙනැගිලා මේ මිස්සක පව්වට වැඩම කළා මහ රජතුමාගේ ලය පහන් වුනාා සිතේ පුදුමාකාර පහන් හැඟුමක් ඇති වුනා මහා රහතන් වහන්සේ සමඟ සතුටු සාමීචි කතහාාව යෙදනාා. මහ රහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාගේ ප්‍රඥාව විමසා දැලුවා රහතන් වහන්සේට වැටහුුණ අසීමිත ප්‍රඥාවක් හිමි හොඳනුවනක් හිමි මේ මහරජතුමාට පුළුවන් මේ උත්තම ධරමය පිළිගන්න අන්නහෙම දැකලා චූල හත්හි පදෝපම සූත්‍රය දේශනා කොට වදාල්ලා. හතලිස් දාහක් පරිවාර සෙනග සමග. දෙවන පෑතිස් මහාරජෝ තෙරුවන් සරෙන ගියා. අදවන් පුන්පොහෝ දවසක. තිසරණ සහිත පංචසීලයේ පිහිටලා දිවහිමියෙන් ප්‍රාණඝාතයෙන් වෙෙන්වුනා. ආයකව දාකවත් ප්‍රාණඝාතයක් කළේ නෑ බොරුවක් කීවෙන වැරදිකාම්සේවනයක් කලේ නෑ මා රජතුමා සිල්ලතෙක් බවට පත් වනා. බලන්නම මේ ධරමයකා සිරිය. මහාරජවරු සිිල්වත් උපාසකයන් බවටපත් කලානෙ. දඩය මේ ගේපුවායයේ සිල්ලොතුන් බවට පත් කළා. බුදුරජාණන් වහන්සකගේ ධරමය ආසිරිය මහිතුමා රහතන් වහන්සේදා පටන් වර්ෂගණනාවක් ලක් ධරණී තලයේ අපමණ පිරිසගේ ලය පහන් කරමින් දේශනා කළා සෝතාපන්න සකදාගාමි අනාගාමි මහරහත් තුතුමෝ දස දහස් ගණනින් මේ මහපොළවෙ පහළ වුණ කසාාවතින් ලක් ධරණීතලේ පිරීතිරේගියා කසාවතේ සුවඳට මුසු වූ පවන්රොද දිගන්තේ හමනකොට මිනිස් නොමිනිස් කාටත් සැනසීමක් ලැබුණ නැවත වතාවක් මේ පින්බිම අප මහා ගෞතම බුදුරජාණන් වහන්සගේ බුදු වසිරියෙන් සම්බුදු මගුලින් ඒකාලෝක වුුණා ප්‍රභාස්වර වුණා පටමක චේතිය හෙවත් හෝපා රාම මහා චෛත්‍යද වුණා ගෞවෙන් ගෞව චෛත්‍යස්ථාන ඉදිවුුණා බෝධීන් වහන්සලා රෝපණය වුුණා සංගමිත්තා රහත් තුත්තමා විය මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණසාකහා බෝධීන් වහන්සේ රැගෙන් ලංකා අධරණී තලේට වැඩම කළා. අදද පවා විරාජමානුව වැඩඉන්නවා මහා මේ ගවන උද්‍යානයේ සිහිපත් කරල දෑත නල්ලෙ තබාගෙන වන්දනා කරන්න. රන්වන් පාටින් දළුලන කොලල්ලන ඒ බෝධීන් වහන්සේ මුළු ජාතියට ආශිරුවා දෙයක්. උතුරු දෙශාව වැඩඉන්නව ස්වල්ණ මාලෙ මහාසෑ සමිඳු ධෝපාරාම මහාසෑ සමිඳු. දසදිසාවේම බුදුරජාණන් වහන්සේගේ බුද්දු අන්නසක පැතිරිලා ගියා මෙහිදු මහා රහතන් වහන්සේ මිල්ල කල නොහැකි වර්ණනා කළ නොහැකි අපපම්මන සේවයක් මේලක් ධරණී තලයේ. ඔබමා වෙනුවෙන් සිද්ධ කලා ඒ තිහාසේ හමනීයයි ඒ තිහාසේ පූජනීයි ඒ තිහාසේ වංගනීයයි ඒ තිහාසේ අනුස්මරනීයයි අද මේ පොසොන්පුන් පොහෝ දවසය ඔබසිහි කරන්නේ ඒ තිහාසයයි ඒ සැනසීමයි සිංහල ජාතියට ඓතිහාසික උරුමයක් ලබාදීලා. ඓතිහාසික වගකීමක් සිංහල ජාතිය මත පවරල්ලා. භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවන් වැඩිය මේදු මහා රහතන් වහන්සේත් පිරිනිවන් වැඩිය. කසාබතලෝ කෙනැතිවනේ නෑ පරපුරෙන් පරපුරට කසාාවතාත දක්වා මදකිද ලැබෙනවා. පරම්පරා විසිහයක් විසිහතක් මේ මෙෙනකොට ගත වෙලා යිටත් වැඩිය. ඒ වුනත් ඒ පාරිශුද්ධ කසාවතේ අසිරිය අදදපවා දෙවි මිනිසුන්ට සැනසීමක්. සිල්වත් ගුණවත් ගුණ පිළිවෙත්තුරන මහා සංඝරත්නය අද පවා දිගන්තයේ වැඩඉන්නවා. උතුම් ශ්‍රීසත් ධරමය එහෙනවා ගී ඇත්තො සුදෝ සුදු වතින් සැරසිලා, සිිල්ගුණ ධර්මපුරමින් දන් දෙමින් බුදුගුණ කියමින් මිස ප්‍රතිපත්ති පූජා කරනවා. මුළු ලං ධරණී තලයම මොන තරන් ශාන්තියක් ලැබුවද. මෙ පින්බිම තරම් වාශනාවන්ත භෝමි භාගයක් මේ මහපොලේ වෙන කොතනකවත් නෑ. ලං ධරණී තලයට සතර බුදුරජාණන් වහන්සේලා වැඩම කළා කකුසඳ බුදුරජාණන් වහන්සේ කෝනාගමන බුදුරජාණන් වහන්සේ කාශප බුදුරජාණන් වහන්සේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මේසිව් බුදුවරු වැඩම කරපුවායි ඉතිහාසික පින්බිම ශ්‍රී ලංකා ධරණී තලය මේ පින්බි මේ පස්කට වැලිකට පවා පූජනීයයි මේක තතාගතයන් වහන්සේගේ උරුමයක් බුද්ධභූමියයක්ය මේ බුද්ධභූමයේ සෑම කෙනකොටම සැනසීමම ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මහාකරුණාාවෙන්යක්තයි. දෙි මිනිසුන්ට අපපමන සැනසීමක් ලබාදුන්න මහාකාරුණික හදවතේ උතුරා සද්ධර්මය නමැති සුනීල සීතල පැන්නිසිමින්. පින්වතුනී අදෝබ සුවපත්තුනා නම් සැනසුනා නම් ලාය පහන් කරගත්ත නම් මේ උතුම් ධරමය නිසාමයි. මේ බුදුසසුන රැකගැනීමේ කාර්ය භාරය, මිහිදුු මහාරහතන් වහන්සගේ ඓතිහාසික දායාදය මේ උරුමය රැකීමේ වගකීමා අදෝබට මට පැවරිලා තියෙනවා. ඒ උත්තම වගකීම බුද්ධ සාසන දායාදය රැකගැනීම පිණිසා පිසලු දෙනාම කටයුතු කරන්න ඕන. එදා මහිදු මහාරහතන් වහන්සේ. ලංකා ධරණී තලියට වැඩම කරලා. මහා රජතුමා ඇතුළු රාජකීය පිරිසට දේශනා කරපු ධරම දේශනාතුරින් අග්ගිහන්ධෝපම සූත්‍රයයි අද මේ කෙටි ධර්මානු ශාසනාව සඳහා අපවිසින් මාතෘකා කළේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාාරන ලද ඉන් අනතුරුව අපේ රටේදී මහිදුමහාරහතන් වහන්සේ වැඩම කරලත් දේශනා කරන ලද මේ අග්ගි කන්ධෝපම සූත්‍රය අනුසාරයෙන් ගිහි පැවිදි අපි දෙපිරිසම ගතයුතු ගතමනා පනිිවිඩයක් තියෙන වයේ පනිවිඩය තමයි. අපි පිළිවෙතින් ජීවිතය සරහාගෙන. පිළිවෙෙත් සුවඳින් ජීවිතය සුවදවත් කරගෙන. පිළිබෙත් පිරීම් වශයෙන් බුදුසසුන ආරක්ෂා කරන්නට උර දෙෙන්න්න ඕන ලය දෙන්නට ඕන. එනිසායි මේ ලංකා ධරණී තලයට වැඩම කරලා හාහා පුරා කියලා. ඒ මිහිදු මහාරහ තන්වහන්සේ මේ උත්තුම් ධර්ම පරියාය දේශනා කළේ මාග්‍යිමතුන් වහන්සේ දවසක් කොසල් මහා දනවුවේ චාරිකාවේ වැඩම කරනවා මහා සඟපිරිසක් පිරිවරාගෙන. එහෙම වැඩම කරනකොට එක්තරා මාර්ගයකදී භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සඟරුවනට පෙනෙනවා මහාගිනි ජාලාවක් ඇවිලෙනවා දකින්නට ලැබෙනවා. සම්පත් ජලිතන් සජෝති භෝතන්. ගිනි දැල් අහසට බුරපුුරා නගින මේ මහාගිනි ජාලාව දැකලා. ඇත ගසක්යට භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසනය වැඩහිටියා. වැඩ ඉඳගෙන, භික්ෂූන් වහන්සේලා දෙස බලා ආමන්ත්‍රණය කොට වදාලා. පස්සත්හ නෝතුම්හේ භික්කවේ අමුන් මහන්තං අග්ගි හන්ඳං ආධිත්දන් සම්පත්්ජලිතං සජෝති භෝතන් මහනි මහනිනි නුබලාට පේනවාදාරෑ තින් ඇවිලි ඇවිලි එන මහාගිනි ජාලාව එහෙමයි ස්වාමීණී. එගිනි ජාලාව අපට පේනවා. මහනි මම නුබලාගෙන් ප්‍රශ්නයක් අසනවා තංකං මං්්‍ය තැබික්කවේ කතමන් නුක්හෝවරං මහනෙනි කුමක්ද වටින්නේ. මම මේ කාරණා දෙකක් නුබලාගෙන් අහනවා ඒදේ නුබලාට වැටහෙන විදිහට කියන්න. යං අමු මහන්තගි කන්දං ආදිත්තන් සම්පත්්ජලිතන් සජෝති භූතආලිින්ගෙත්වා උපනිසේදේයවා උපනිපද්ජයවා. මේ පිච්චිපිච්චි එන මහාගිද මහාගිනි ජාලාභ ළඟට ගිල්ල මේ ගිනිකඳ බදාගන්නේක මේ ගිනිකඳ සිපගන්නේක මේ ගිනිකඳ බදාගෙන සිපගෙන වැතිරෙනයක හොඳයිද හෙමනැත්නම් කත්තියක්ඥංවා බ්‍රාහ්මණක්ඥන්වා ගාපතික්ඥන්වා චත්ත්‍රිය කුලේ උපන් එම නැත් නම් බ්‍රාග්මණකුලේ උපන් එෙමනැත්නම් ගෘපතිකුලේ උපන් මුදු තලුන හත් හපාදං ඉතා මුරුදු වූ සුමට වූ අත්පා ඇති කාන්තාවක් කුල කුමාරිකාවක් සිපගැනීම, බැලඳ ගැනීම වැළඳ සිපගෙන වැතිරීමද ශ්‍රේෂ්ඨ හෙමනැත්නම් අර ගිනිකඳ විපගැනීමද හොඳ. කොහොමද ඈතින් පෙනෙන ගිනිකද බදාගැනීමද රාජකුලේවපන් රාජකණ්‍යාවක් සිපගැනීමද ශ්‍රේෂ්ඨ වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ අසාවදාලා. ඒ වෙලාවේ එතන වැඩහිටපු ස්වාමින් වහන්සේලා ඒතදේව භන්තිය වරං ස්වාමීණි මෙන්න මේක තමයි හොඳ කියලා ප්‍රකාශ කරන්න කුමක්ද කත්තියක්ඥන්වා බ්‍රාක්්මණක්ඥන්වා, ගාපතික්ඥන්වා මුදුතලුුණහත් තබාදං ආලිින්ගේය. ස්වාමීණී කැත්කුලයේ උපන් හෝ බ්‍රාක්්මගාපතිකුලේ උපන් හෝ. රුණ කුළ කුමාඩිකාාවක් මුදුතලුන අත්පා ඇති සිපගැනීම තමයි හොඳ මේ ගිනිකද සිපගත්වොත් ස්වාමීණි පිච්චෙනම ගිනිකඳ සිපගත්වොත් ඇවිලෙනවා ගිනිකඳ සිපගත්වොතිං අගුරු වෙලා යනවා. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ සිරි මුවමඩල විවර කලාා ආරෝජයාමි වෝ භික්කවේ බටිවේදයාමි වෝ භික්කවේ මහනනිමමනු බලාට සැලකරමි මහනනිමමනු බලාට දැනුම් දෙමී. යහා ඒත දේවතස් වරන් දුස්සීලස්ස පාප ධම්මස අසුචි සංකස්සර සමාචාරස්ස පටිච්චන්න කම්මන්තස්ස. අස්සමනස්ස සමන පටින්ඥස්ස අ්‍රක්්මචාරිස්ස භක්්මචාරී පටින්ඥස්ස අන්තු පූතිස අවස්සුතස් කසම්බ ජාතස්ස යං මු මහන්තං අක් ගික්හන්ඳං ආදිිත්තං සම්පත් ජලිතන් සජති භූතං ආලිින්ගෙත්වා උපනිසීදේයවා උපනිපද්ජයිවා. හනී නුබලා ශ්‍රවණය කරන්න මහනනි දුස්සීල වූ පාප ධර්ම ඇති. අපිරි සිුදු වූ සැක සහගත හැසිරීම් ඇති සැඟවී කරනලද කර්මාන්ත ඇති අශ්‍රමණයෙක් වූ ඒ වුනත් ශ්‍රමණයෙක් යැයි ප්‍රතිඥා දෙන. අ ්‍රක්්මචාරී වූ ඒත් ්‍රක්්මචාරී කෙනෙක් යැයි ප්‍රතිඥා දෙන. අන්තෝපූති අවස්ලතුෝ ඇතුළකුණු වූ දුගඳහමන කෙලෙස්වෑහෙන කසම්බුජාතස්ස, සීලාදී ගුණධරමුවලින් පිරිහීගේ යම් පුද්ගලයෙක් වේ නම්. අන්නේ පුද්ගලයාට අර මහා ගිනිකන්ද සිපගැනීම වැළඳගැනීම හොඳයි. අර ඇතින්පේන ගිනිකන්ද සිපගෙන වැළඳගෙන වැතිරෙනයක හොඳයි. ඇයි මහණනි මම එහෙම කියන්නේ තංකිස් හේතු මකක්ද හේතුව. තතුෝ නිධානන් හිසෝභික්කවේ. මහනනි ඔය ගිනිකද වැළඳගත්තොත් සිපගත්තොත් බදාගත්තොත් ඒ නිසා. මරනංවා නිගත්යෙයිය මරණමත්තංවා දුක්හන්. එක්ක මැරෙන්න්න පුළුවන් හෙමනැත්තම් මාරාන්තිික වේදනාවක්දනිලා බේරෙන්න්න පුළුවන්. නත්වේව තප්පච්චයාකායස්ස බේදා පරම් මරණාපායන් දුග්ගතින්වෙනි පාතන් නිරයන් උපපද්ජයිය. ඒ ගිනිකඳ බදාගත් අයි කියලා. ඒ නිසා කයබිඳී මරණින් මත්තේ අපායේ දුගතියේ වැටෙන්නේෙ නෑ මහනෙනි. ඒත් මහනනි යම් කිසිෙනෙක්. අරකිවූ වාකාරයෙන් දුස්සීලව ඉඳගෙන එබඳු වැරදි හැසිරීමක් කළොත් අරකී ආකාරයේ මුදු තලුණ අත්පා ඇති කැත්කුලයේ හෝ බ්‍රාග්මණකුලයේ හෝ ගුවපතිකුලයේ උපන් තරුණයක් සිප වැැලඳගෙන ශ්‍රමණයක් හැටියට පෙනීඉන්නවා නම් අන්න ඒ පෙනී සිටිම ඔහුට දී ගරත්තං අහිතාය දුක්කායකායස්ස බේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපද්ජති. අපායේ නිරයේ විනිපාතනම්මු දුගතියේ උපදින්නට ඒදේ හේතු වෙනවා මයි. එනිසා මහනෙනින් නුබලා ධරාගන්න මේ කාමයන් සොය සොයායම පැවිද් දෙෙකු විසින්න කළ යුතුයි. ගීඇත්තෙක් විසින් නමුත්. අසීමමාන්තික විදියට කාමයන් සොය සොයා යනවනං. එයින් වන්නේ යහපතක් නොවේ. වන්නේ. මහවිනාසයක්මයි පිඩාවන්මයි දුක් කඳුළු කම්කටළු බාධකයන්මයි ජීවිතයට පැමිණෙන්නේ. එනිසා කාමයන් සොයාගෙනගිය කිසි කෙනෙක් ඉතිහාසයේ සැනසුනේ නෑ. කාමයන් සොයාගිය කිසි කෙනෙක් ඉතිහාසේ සතුට වුණේ නෑ මහනෙෙන. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ නැවතත් ඒ සංහපිරිසට ශ්‍රී සද්ධරමය දේශනා කරමින්. ප්‍රශ්නයක් විමසනවා. තංකින් මන්්‍යත භික්කවේ කතමන් නොකෝ වරන් මහනනි මේ දේ අතුරින් කුමක් දොවතුම් වෙන්නේ. යම් බලබා පිරිසෝ දල්හායි වාල්රජ්‍යාව බෝජංගාවේ ටෙත්වා ගන්සෙයිය. මහනනි බලබත් ශක්තිමත් පුරුසයෙක්. ඉතාමත්ම රළු වූ ලනුවක් අරගෙන. කබයක් අරගෙන කෙන්ඩා ගොබයන් වෙලලා කෙන්ඩා දෙක වෙලලා දෙපැත්තට ශක්තිමත්වා දිනවා. හම අධනකොට මහනෙ නිසාත් චවිංචින්දේයේ චවිින් චෙත්වා චම්මන් චිින්දේයේ. හම්ම සිදිිලයනවා හම ඉරිලයනවා. හම ඉරිලා මස් ඉරෙනවා. චම්මන් චෙත්වා මංසං චිින්දේයේ මසුත් ඉරිල ගිහිල්ලා අන්තිමට නහාරුන් චින්දේයේ නහාරවැල් සිඳිල ගිල්ලා අට්ටින් චිින්දේයේ අට්ටින් චෙත්වා අටි මිින්ජං ආහච්චර් තිිට්ටේයේ. ඇට අස්තීන් සිඳිලා අස්තිමින් ජාහෙවත් ඇට මිඳුලු දක්වාම ඒ කබේ යනවා. මහනි ඒතකොට කොහොම වේදනාවක් දැනෙනවද. මහනනි ඒ වේදනාව විඳීමද හොඳ එම නැත්නම් චත්‍රියකුලයෙන් හෝ බ්‍රාක්්මණකුලයෙන් හෝ ගෘහපතිකුලයෙන් නෝ වෙනදායකයෙක් හෝ කරනු ලැබන අභිවාදනන් සාධියෙයිය දෑත නලලේ තබා කරන වැඳුම පසඟ එහිටුවා කරන වැඳුම. දසඟ පිහිටවා කරන වැඳුම පිළිගැනීමද හොඳ ලනුවක් අරගෙන් අරවිද්දියට ශක්තිමත් පුරුෂයක කලවා කෙන්ඩා වෙලල අධිනයකද හොඳ ඒ වෙලාවේ ස්වාමින් ව වෙල ප්‍රකාශ කරනවා ඒතතේව බන්තේ වරං ස්වාමීණී ඔය දෙකා අතුරින් මේ ෂත්‍රය බ්‍රාක්්මනාදී කොලයන්ගේ පුද්ගලයෝ කරන වැැඳීම ඉවසනක තමයි හොඳ කම්ඹයකින් කන්ඩා වෙලලාදිනකොට අති මහද්දුකක් ඇතිවෙනවස්වාමීනි. ඒවෙලාවි බුදුරජාණන් වහන්සේ වදාාරනවා ආරෝජයාමි වෝ භික්කවේ පටිවේදයාමි වෝ භික්කවේ මහරණි මමනු බලාට සැලකරමි මහනනේ මමනු බලාට දැනුම් දෙමි ඒත දේවතස්ස වරන් දුස්සීලස්ස දුुස්සීලවෝ පොද්ගලයෙක් ඉන්නවා ශ්‍රමණයෙක් හැටියට පෙනී සිටිනවා ශ්‍රමණයක් හැටියට දක්වන්න ඕසාාවත්වෙනවා ඇතුලාන්තයෙන් අපපමන අකුසල් දහම් පිරීතිරී ගිල්ලා සැබෑ සීලයක් නැතුව සිල්වතෙක් ලෙස පෙනීන්නට උත්සාහාවත් වෙනවනං එහෙම පෙනී සිටමින් සද්ධාවන් තොදවිය කරන වන්දනා මානනා පෝජනා පිළිගන්නවනං ඔවුන්ගේ වැැඳුම ඉවසන වං ඔවුන්ගේ වැැඳුම සතුටින් භාරගන්නවනං ඒ එබන්දු වයගේ වැැඳුම භාර ගැනීමට වඩා හොඳයි අර කම්බයයක් කෙන්ඩාවල වෙලල ඇටමිඳුළු දක්කවාම කැපෙනකං අධිනේක. ඇයි මහනෙනි මම එහෙම ප්‍රකාශයක් කරන්නේ. නත්වේවතප්පච්චයා කායස්ස බේදා පරම්මරනා අපායන් දුග්ගතින් විනිපාතන් නිරයං උපද්ජය. ඒ කඹයෙන් කැපුවාය කියලා කඹයිෙන්වෙලුවාය කියලා ඒ කාරණය නිසා නම් ඔහු මරණින්මත්්‍ය දුගතිය පාය වැටෙන්නේෙනෑ. හැබැයි මහනෙනී දු සීලවයිදගෙන. ශ්‍රද්ධාවන්තයන් කරන වැඳුම් පෙදුම් ඉවසුවොත් අන්නේ නිසා එයාට දී ගරත්තං අහිතාය දුක්කාය. බෝකාලයක් අහිත පිණස දුක පිණිස කයිබිඳී මරණින්මත්්‍ය අපාය දුගතිය විනිපාත නිරයනම්මුවේ අපමන දුක් ඇති තැනට වැටෙන්නට එය හේතුවක් වෙනවා. බලන්න පින්වතුනි මේවහොඳට සිහිකරන්න. ගී පැවිදි අපි කාටත් මේ ධරමය අදාළ වෙනවා. ගීඇත්තෙක් කුණත්. යෙකුගේ වැඳුම් පිඳුම් සත්කාර ලබනවා නම්. බලන්න මේවල් ලබන්න මම සුදුසුයිද. මෙවල් ලබන්න මම සීලයක් රකිනවද. සිල්ලාරක්ෂා කරමින් හොඳ ගුණ ධර්ම තියෙනවද මෙ ආචාර සමාචාර මට ලබන්න. වැඩියනෙමේ දරුවන්ගේ වැැඳුම පවා දෙමවපය පිළිගනිද දෙමවප බලන්නට ඕන. මේ වැඳුම් පිදුම් පිළිගන්නට සීලාදී ගුණ ධර්මමා සතු වෙනවද. දෙමවපියන්ට දර්ුවයේ කාන්තයෙන් වැඳිය යුතුයි මොන පසුබිමක වුණත්. නමුත් මෙහෙම හිතන කොටෝබෝබේ ජීවිතයේ ගුණයෙන් සම්පර්ණ කරගන්නට උත්සහවත් වෙනවා. ඉගඳුම් ලබනයම් ගුරුවරයෙක් වේ අම් මේේලෝකේ. වැඳුම් ලබනයම් ප්‍රධානියෙක් වේ නම් පෙදුම් ලබන ආචාර සමාචාර ලබන හොඳට විමසල බලන්න මේ දේවල් ලබන්නට සුදුසව ඇතුලාන්තේ ගුණයක් සීලාදී වශයෙන් තියෙනවද කියලා. නැවතවතාවක්ගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ භික්‍ෂූන් වහන්සේලා අමතා අසාවදාාරෙනවා. තංකින් මන්්‍යත් හ භික්කබේ කතමන්නුක් හෝවරං මහනනිි මේ කරුණු දෙකක් මම නැවතහනුව මොකක්ද වටින්නේ මේ දෙකින්. යම් බලවාා පිරිසෝ තින්හාය සතතියා තේල දෝතාය පච්චෝරස්මිින්. පහරය යංවා කත්තිය මහාසාලා නංවා. ්‍රාක්මණ මහා සාාලානංවා ගාපතිමා සාාලානංවා අංජලීකම්මන් සාධියෙයිය මහනනී යම් පුරුෂයක්ඉන්නවා එයා දුස්සීලවයි ඉඳගෙන සිල්වත් නොවී ඉඳගෙන යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්තයන් කරනු ලබන ඇප පස්ථාන ලබනවා ශ්‍රද්ධාවන්තයන් දෑත නලලේ තබා කරන වැැඳුම් පිෙදුම් ඉවසනවා බුදුරජාණන් මාස සධාන් කළේ අභිවාදනේවත් මැඳීම අංජලීකම්ම ඒත් බහෝසයෙන් සමීපයි කරු භුවමන් දැක්වීම දෑතනල්ලට ගැනීම මේ අවස්ථාවන් හි කරන ලබන පූජා සත්කාරී වසාගෙන සිටීමද හොඳ. ඒම නැත්නම් මහනනී ටියුණු මුවහත්තතියන සැතකින් ආයුධයකින් පපුුව ප්‍රදේශයට පහරක් ලබාගන්නකද පහරක් ගසාගන්නකද වටින්නේ. ඒ වෙලාබේ ස්වාමින්වහන්සේලා ප්‍රකාශ කරනව ස්වාමීණි භාග්‍යබතුන් වහන්ස මේ සැදැහැතියො කරන ඇදිලි කරම අංජලීකරම ලැබීමමයි. හොඳ එහෙම නැත්නම් ස්වාමීනෙම තියුණු පිහියකින් පපුුව ප්‍රදේශයට ගසා ගැනීම මොන දුකක්ද මහා දුකක්නය කියලා ඔවුන් ප්‍රකාශ කලා. ඒ වෙලාවි බුදුරජාණන් වහන්සේ ධාරෙනවා ආරෝජයාමි වෝ භික්කවේ පටිවේදයාමි මහනිනි මම සැලකරමි දැනුම් දෙමිනු බලාට යතා ඒත දේවතස්ස වරන් දුස්සීලස්ස දුස්සීල වෙලා ඇතුලාන්තයෙන් අපිරිසිුදු වෙලා ඉන්න භික්ෂුවක් වේ නම් අන්නේ භික්‍ෂුව හෝ භික්‍ෂුණිය හෝ පාසකයකෝ පාසිකාවක් හෝ ඉතා තියුණු සැතකින්. පච්චෝරස්මින් පහාරේය පපුුව ප්‍රදේශයට ගාගන්න එක මහනෙනි වටිනවා. තංකි සහේතු ඇයි වටිනවා කියන්නේ එහෙම ගාගත් අයි කියලා තිවුණු ආයුධයකින් පපුුව ප්‍රදේශයට සෝභික්කවේ මරනංවානි ගච්චේ ඕනිනං ඔහු මැරිලයාවි මරනමත්තංවා දුක්හං එෙමනැත්නම් මාරාන්තිික වේදනාවකට ලක්වෙලා නැවත බේරේවි. නත්වේව තප්පච්චයාකායස්ස भේදා. පරම්මරණ පායන් දුග්ගතින් විිනිපාතන් නිර යංගුපපද්ති ඒත් තිවුණු පීයකින් පහර කෑවයි කියලා එයා ඒ තිවුණු පිහියකින් පාරකෑම නිසා මරණින් මත්ත නිරේ යන්නේ නෑ නමුත් මහනෙනී දුස්සීලවෙයිඳගෙන අන්ජලී කරම ඇදිලි බැඳීම් බැඳීම් පිදීම් සත්කාර සම්මාන ඉවසුවත් අන්නේ භික්ෂුවට මරණින් මත්තේ නිරේ යන්නට සිද්ධ වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මොන්න තරම් සම්බුදු කරුණාවකින්ද මෙකරුණු අපට තෝරා පහදා දෙන්නේ. ඉන් අනතුරුව නැවතාසාහ වධාරෙන වතංකින් මං්‍ය ැබික්කවේ කතමන්නුකෝ වරන්. මහනි මම නැවත මේ කරුණු දෙකක් විමසනුව මෙයින් කුමක්ද වටින්නේ. යම් බලවාපරිසෝ තත්ත්ේන අයෝපට්ටේෙන් ආධිත්්‍යේන සම්පත් ජලිතයන සජූති භූතේනකායන් සම්පලිවේටයිය. යම් පුද්ලයෙ කිඉන්නව ශක්තිමත් කෙනෙක් අන්නේ ශක්තිමත් පුද්ගලයා රත්තුනා වූ ගින ඇවිලෙන හොඳට ඇවිල ගත්ත හෙමනැත්නම් ගිනි වූ ගිනිමන් පැහැයෙන් යුක්ත යකඩ පටියක් අරගෙන මුළු කයම වෙලනවා. මුළු කයම වෙලන එකද හොඳ එහෙමනැත්නම් මේ ක්ශත්‍රීය භ්‍රාගමන ගෘහපතියාදී කුලයන්නේ ඉපදිච්ච අය ඇත්තන්ගේ යත්තෝ ශ්‍රද්ධාවෙන් ලබා දෙන චීවරය පොරොවන එකද වටින්නේ. ඒ වෙලාවේ භික්‍ෂූන් වහන්සල ප්‍රකාශ කරනවා ස්වාමීනිි. යකඩ පටියකින් ශරීරය වලුවොත් ගිනි ගත්ත. එක ඔහුලන්න පුළුවන් දුකක් නෙවෙෙයි. ඊට වඩා හොඳයි ම ස්වාමීණී මේ රත්වූ යකඩපටියකින් ශරීරය වෙලෙනවට වඩා අර ගෘුවපතිආදී ක්ෂත්‍රියයාදී කොළබල උපන් අය. පෝජා කරන චීවරයක් අරම් පොරොව ගන්න එක චීවරය පෙරව්වයි කියල ශරීරය පිච්චෙන්න්නේෙ නෑනි. ඒවෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරෙනවා. ආරෝජයාමි වෝ භික්කවේ පටිවේද යාමි වෝ භික්කවේ. මහනනි මමනු බලාට දැනුම් දෙමිනු බලාට සැල කරමි. ඒත දේවතස්ස වරන් දුස්සීලස්ස දුස්සීල වූ පුද්ගලයෙකුට හොඳයි අර රත්වෙච්ච යකඩ පටියකින් ශරීරය වෙලා ගන්නක. දුස්සිීල ූ ික්ෂුවකට රත්වෙච්ච යකඩට පටියකින් සරීරය වෙලාගන්න එක හොඳයි යැයියේ. තංකිස්ස හේතුමකක්ද හේතුව. තතෝ නිදානන් හිසෝභික්කවේ මරණංවා නිගත්හය මරනමත්තංවා දුක්කං. ඒ රත්තුූ යකඩකින් සරීරයේ වෙලීම නිසා ඔහෝ මේ ජීවිතේ මැරෙන්න්න පුළුවන්නැත්තං මරණය හා සමාන වේදනාවක් දැනන්න පුළුවන්. නමුත් තප්පච්චයාකායස්ස බේදා පරම් මරනා. අපායන් දුග්ගතින් මිනිපාතන් නිරයන් නනඋපද්්‍යයියේ ඒ හේතුවෙන් එයා මරණින්මත්යෙ කයබිඩී අපායේ වැටෙන්නේ නෑ. රත්වූ යකඩ පටියකින් ශරීරය වෙලාගත්තොත්. ඒක මරණින්මත්ේ නිරේ වැටන්නේ හේතුවක් වෙන්නේ නෑ. හැබැයි මහනෙන යම් දුස්සීල පුද්ගලයෙක් එයා අභ්‍යන්තරයෙන් අපිරිසිදු වෙලානං ඉන්නේ. ශ්‍රද්ධාවෙන් ලබා දෙන ගිහිත්තෝ ශ්‍රද්ධාවෙන් පූජා කරන. සිවරු පරිභෝග කරන වනං. පරිභෝග කිරීම නිසායාට බෝකාලයක් අහිත දුකානාර්ථයට හේතුවෙනවා විතරක් නෙවෙයි මරණින් මත්තේ නිරේ වැටෙන්න සිද්ධ වෙනවා. ඉන් අනතුරුව නැවතත්තේ භාගෙවත්තුූ වරහතු බුදුරජාණන් වහන්සේ අසා වධාරෙනවා තංකින් මන්්‍යත භික්කවේ කතමන්න්නුකෝ වර මහනිනිි මේ තවත් කරුණු දෙකක් මම නුබලාගෙන් විමසනවා. මේ කරුණු දෙකෙන් වටින්නේ කුමක්ද. ම් බලබාපොරිසෝ තත්ත්යෙන අයෝ සංකනාා මකං විවරිත්වා. තත්තං ලෝහ ගුලං ආධිත්තන් සම්පද්ජලිතන් සජෝතිී භූතම්ම කෙපක් හිපේයිය. යම් බලබත් ශක්තිමත් පුරුෂයක් එනවා. ශක්තිමත්පුරුෂයක් එනවා යකඩෙන් තැනු අඩුවක් අරගෙන. ඒ අඩුවත් තරත්වෙලා තියෙන්නේෙ රත්වූ අඩුවකින් රත්වූ යකඩ ගුලියක් කරගෙන. කටවිවර කරලා ගිනි ඇවිලෙන යකඩ ගුලිය කටේදානවා. ඒ යකඩගුලිය කටේ දැම්මට පස්සේ තස්ස ඔටත් ම්පි දහෙිය. තොල්පිච්චිලා යනවා. මකම්පි දහෙිය කටත්පිච්චිලා යනවා. චිවහම්පි දහෙයිය දිපපිච්චෙනවා කන් ටම්පි දහෙිය. උගුරත් පිච්චෙනවා. උරම්පි දහෙය ගල නාලේ පිච්චෙනවා. අන්තම්පි අන්තගුණම්පයාදායි අදෝ භාගානිකමේය. ඒ රත්වූ යකඩ ගුලිය බඩවැල් ඇතුළෙන් ගිල්ලා. උදමාර්ගයෙන් එලියට යනවා ඒ රත්තුූ යකඩ ගුලියේ තරම්ම ශරීරයට දුකක් උපද වනවා. මහනනී කත්තිය වූහෝ බ්‍රාක්්මන වූහෝ ගෘුවපති වූහෝ වෙනත් කුලේකට අයිති වූහෝ. කෙනෙක් විසින් ශ්‍රද්ධාවෙන් පූජා කරනු ලබන ශ්‍රද්ධාවෙන් පූජා කරුණනු ලබන පින්ඩපාතයක් වේ නම්. අන්නේ පිින්්ඩපාතය යම්කිසි භික්‍ෂුවක් දුස්සීලව ඉඳගෙන වලදනවට වඩා හොඳයි. රත්තුූ යකඩ ගුලිය ගිලින ඒය ඇයි මහනෙනි මම එහෙම නොබලාට ප්‍රකාශ කරන්නේ. ඒ රත්වෝ යකඩ ගු ගිලීමතුල් ඒ භෙක්ෂුවට මේ ජීවිතේ මරණය ඇතිවෙන්න බොලුවන් මරණය හා සම දුකක් ඇතිවෙන්න පුළුවන්. නමුත් එයා ඒ රත්වූ යකඩ ගුලිය ගිලීම හේතුවෙන් මරණින් මත්තේ දුගතිය වැටන්නේ නෑ. ආරෝජයාමි වෝ භික්කවේ පටිවේදයම් මම නුබලාට සැලකරමි දැනුන්දෙමි දුස්සීල වූ පුද්ගලයෙක් අරශ්‍රද්ධාවෙන් ලබා දෙන. පි්ඩ පාතෙ ටික දානි ටික අනු බව කරොත්න් අන්නේ පුද්ගලයාට කායස්ස බේදා පරම්මරනා කයබිඳී මරණින්මත්තේ විනිපාතයට නිරයට වැටෙන්න සිද්ධ වෙනවා කියල බුදුරජාණන් වහන්සේ බදාලා. ඒ විදදියට බදාරලා, ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ දේශනා කළේ කුමක්ද. දුස් සීලව ඉඳගෙන සිවරු පරොවනකට වඩා හොඳයි රත් වූ යකඩ පටියකින් ඇඟ වෙලාගන්නේ එක. දුස් සීලවඉඳගෙන දානේ පිින්්ඩ පාති බලඳෙනවට වඩා හොඳයි රත්වූ යකඩ ගුලියයක් කරගෙන ගිලිනය එක. මෙහෙමයි භාග්‍යවතුන් වහන්සේ වදාලේ. ඉ අනතුරුව වදාාරනවා තංකින් අං්‍ය තැබික්කවේ කතමන්නු කෝවරං. මහරනිිම තවත් කරුණනක් නුබලගැෙන් විමසෙනවා. බලබත් පුරුසයෙක් සීසේවා ගයතුවා කන්දේවා ගයත්වා හිසින් හෝ ඒම නැත්තං ශරීරයෙන්ුව අල්ලගෙන අයෝ මංචංවා අයෝ පීටන්වා. හත් වූ ගිනියවිලගත්ත යකඩෙන් කරන ලද ඇදක හෝ පුටුවක හෝ වාඩි කරවනවා ශක්තිමත් පුරුසයෙක් ැවිල් අපේ අත්පයෙන් අල්ලලා. ගිනියවිලගත්ත ඇඳක හෝ පුටුවක වාඩි කරනවා. ඒහෙම නැත්තම් මහා නෙනින් චත්‍රිය කුලයෙන් හෝ බ්‍රාක්්මණ කුලයෙන් හෝ ගෘරපති කුලයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කරන. ඇඳ පුටුස කොට්ටම මෙට් ඇද ඇතිරිලි පරිහරණය කරනව යම්භික්ෂුවක්. මේ දෙකෙන් කෝකද වටින්නේ මිත්තුුන් හ පෙල්ලගේ පිළිතුරව වුණේ ස්වාමීණී ශ්‍රද්ධාවෙන්දිෙනන කොට්ටමිට්ට ඇඳැ තිරිලි පුටු මේස පරිහරණය කරන එක හොඳයි අරවිදිහේ රත්තුූ යකඩ ඇදන්වල්ල පුටුවල වාඩිවෙනට වඩා. වෙෙලාවෙත් බදුරජාණන් වහන්සේ පෙර සේම දැනුම් දෙනවාරෝජයාමි වෝ භික්කවේ පටිවේදයාමි. මහනනි මමනු බලාට් සැල කරමී දැනුන් දෙමි. දුස්සීලව ඉඳගෙන යම් කිසි කෙනෙක් ස්්‍රද්ධාවෙන් දෙනු ලබන. ඇඳපුටු මේස මෙව්වා පරිහරණය කරනවට වඩා හොඳයි ගිනියවිලගත්ත. ඇඳපුටු මේසවල වැතිරෙනක ඇයි මහනනි එහෙම කියන්නේෙ මම. නත් වේබතප්පච්චයා කායස්ස බේදා පරම්මරනා පායන් දුග්ගතින් විනිපාතන් නිර යං උපද්්‍යයිය. ඒ හේතුවෙන් ඒ භික්ෂුවට හෝ ඒ ඇත්තාට මරණින්මත්්‍ය නිරේ යන්න වෙන්නෙ නෑ. ඇඳක රත්වූ පුටුවක වාඩි වනායිකෙල් ඒක හේතුවෙන්නෑ මරණින්මත්්‍ය නිරේ යන්න. හැබැයි මහනෙන දුස්සීලවේදගෙන චත්‍රිය බ්‍රාක්්මනාදී කුලබල උපන් නැත්තවෝ මේ ලෝකයින්න කවුරු හරි කෙනෙක්. ෝජා කරන ශ්‍රද්ධාවෙන් දානට ලබා දෙන ඇඳ පුට මේස මෙව පරිාරණය කරනවනං ඒකයාට හේතු වෙනවා බෝ කලක් දුගතිය නිරේ විරිපාතය වැටින්. එනිසයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ශ්‍රද්ධාවෙන් දෙෙන ඇඳද පුටු මේස කුටිසෙනසුන් පරිාරණය කරනවට වඩා හොඳයි සීලවන්දගෙන පරිාරණයනට වඩා හොඳයි සිල්වත්ව ඉඳගෙන ඒවා පරිාරණය කිරීම යම් මිියකින් දුස්සීලමේ දම් පරි අරණය කරලා මතුවිපාක බිහිසුුණු විදිහට ලැබෙනකොට හට නිරේයන්න සිද්ධ වෙනවා. එනිසාබුදුරජාණන් වහන්සේ අපට ශාන්තිය ලබා දෙන්නේ. මෙලොවට පමණක් නෙවෙයි. නිවන් දකින ජාති දක්වාම ශාන්තියඋදා කරලා දෙනවා. මෙ මහරියට පිළිගත්වොත් කිසිම භික්ෂුවකට කිසිම ගිියකොට වරදින්නේිනෑ. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ. බදාරෙනවත් තංකින් අං්්‍ය තභික්කවේ කතමන්නු කොෝවරන් මානෙනේ මේ කරුණු දෙකක් තියෙන ොමකක්ද වටින්නේ. යම් බලබත් පුරුසේක් දුබල මනුස්සේෙක් ප අල්ලාගෙන් ඔළුව යට පැත්තට කකුල් දෙක උඩ පැත්තට හිටිනසේ. තත්තාාය ලෝහ කුම්ඹියා ඉතාමත්ම රත්තුූ ඇවිලෙන. ලෝහ කුම්බියා යකඩ සැලියක යකඩ මුට්ටියක පක්හිපෙයිය බාලෙනවා ගිනියවිලිල්ලා පෙන දමමින්. සෝතත් පේනු දේහකම් පච්චමානෝ සකින්පි උද්ධංගච්චේය සකම්පියා දෝගත්ේය සකින්පි දිරියන්ගත් එෙය බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරය. ඒ විදිට ඔළුව යටට කල්ලා උත්තුරණ හැලියක ඔළුව යටට කල්ලා බස්සනව ඇතකුටඒ පුද්ගලයක් පෙන දමමින් පැසමින්. උඩ යනවා යට යනවා හතර පැත්තට මෙයනවා. හ බුදුරජාණන් වහන්සේ. ඒ විදියට පැහෙන එකද වටින්නේෙ මහන නිහෙමනැත් නම් චත්‍රිය බ්‍රාක්්මනාදී කුලයන්වලින් ස්්‍රද්ධාවන් හදලා පූජා කරන. ව්‍යරාරාව පරිහරණය කරන එකද වටින්නේ. කුඩ සැෙනසුන් පරිහාරණය කරන එකද වටින්නේ කියලා. දුකන්හේතම් භන්තේ යම් බලවා පොරිසෝ. ස්වාමිණය එක දුකක්නේ ශක්තිමත්පුරුෂය අපවල්ලාගෙන ඔළුුව යටට හිටිනසේ, තුරන්න පැසෙන හැලියක බස්සනවා ගෙනකදුකක්. ස්වාමීනීට වඩා හොඳයි මේ කියපුවා කාරයෙන් ලැබෙන සෙනසුනකට වෙලා කල්ගෙවන එක අන්නේ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ බදාාරනවා. ආරෝජයාමි වෝ භිග්ගවේ පටිවේදයාමි මහනිනි මනු බලාට සැල කරමි දැනුම් දෙමි. දුස්සීල වූ කෙලෙසුනා වූ ජීවිතයක් ඇති පුද්ගලයෙකම් අරවිධයට පැසන උත්තුරන්න පෙන දමන මුට්ටියක හිසයටට කරලා බස්සනක හොඳයි. හැැයි ශ්‍රද්ධාවන්තයෙක් පූජා කරන කුටි සෙවනට වෙලා ඉන්නවට බඩා හොඳයි මහනනි අරවිදියට කරන එක. ඇයි එහෙම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ කුමක් නිසාද භාග්‍යවතුන් වහසේ වධාරෙනවා මහනෙනී ඔය හුණු සැලිය එයා බැස්ුවයි කෙලා ඒ එන්ද නිරේයන්නේ නෑනේ හැබැයි සැදැහැතියන් පූජා කළ සෙනසුන් පරිභෝග කළුද්දු සීලවයිඳගෙන එයා නිරේයනවා. බුදුරජාණන් වහන්සසි ಪടශාන් තාමා නිමන ලබා දෙන්නේෙම හැමන තුරක්ම පෙන්වලදීලා. බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් මෙකරුණු වෙදායේ ගිනි ජාලාාව දෙස බලාගන දේශනා කරලා. භික්‍ෂූන් වහන්සේලාට සසර යාදීනව ජීවිත යාදීනව කියල දීලා කළයුතුව කළේ තු දේ මනාව තෝර පහදා දීලා පදාරනම තාස්මාත් ය භික්කවේවන්ස හිත බං. මහරණි මෙන්න මෙහෙම නු බල හික් මෙන්න. ඒ සංච මයම් පරි භුන්ජාමචීවර පිඩපාද සේනාපන ගිලානපච්චේ බේපච්ජ පරිකාරං. අපි සිවරු පිරිකට බේද ගිලම් පස සෙනසුන් පරිහරණය කරනවනං. යම් කිසි කෙනෙක් පූජා කරන ලද දේවල් පරිහරණය කරනවනං. සිව් පසේ පරිහරණය කරද්ද. ඒ සිව් පසේ පූජාකරපු අයට. තේසන්තයේ කාරා මහා පලා මවිස්සන්ති ඒ පූජාකරපු අයට මහත්ඵල මහානිසංස ලබා දෙන්නට නම් අම්මාකං්චේවා යම් පබ්බජ්ජ අවංජා භවිස්සති සපලා සෞද්‍රයා. අපටත් අපේ ප සපල වූ පැවිද්දක් කරගන්නට නම් මේ විද්‍යහට මහනණ හික්මෙන්න්න කොහොමදවේ කියලදුන්නා කාරය නික්මෙන්න්න. ඒකව වෙහෑමතැනකම සිිල්වත් වෙලා. ීවර පින්ඩ පාද සේනාවන ගිලම්පස බේතයත් පරිස්්කාර මිව ්‍රදධාවන්තය දෙන දේවල් පාවිච්ි කරද්දි. සීලෙන් යුක්තවමව පාවිච්චි කරන්න ප්‍රත්්‍ය වේක්ෂාවෙන් යුක්තව පාවිච්චි කරන්න. මහනෙන ඒවන් හිබෝ භික්කවේසිෙක් හිතබං මහනි මෙන්න මෙහම හික්මන්නට ඕන. අත් හත්නංවා භික්කවේ සම්පස්සමානයෙන් ආත්මාර්ථය ගැන සලකන මනං. අලමීවපප මාදයන සම්පාදේතුන්. ඒත් හොඳයි. අප ප්‍රමාදීව කුසල්දාම් සම්පාදනය කිරීම. පරත්තංවා භික්කවේ සම්පස්සමානේන. පරාර්ථය හෝ සලකනවනං ඒත් කළ යුත්්‍ය ප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කිරීම. ඔබැඇත්තංවා භික්කවේ සම්පස්සමානය නල මේ වත් ප්‍රමාදයන සම්පාදේතුන්. ආත්මාර්ථයත් පරාර්ථයත් සලකනවනං ඒ ද්‍යර්ථයම සාධනය කරන්නේ මෙකී උදාරවතුම් ගුණ සමුදායෙන්ම පමණයි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා දුස්සීලබෙන් එපා සිිල්වත් පෙන්න්න සිල්වත් වෙලා ඒ සීලේ පෙළිහලා ගන්නෙපා භිවර්ධනය කරන්න එදා මිහිදුමා රාතන් වහන්සේත් මේ ධරම පරියායම ංකා ධරනී තලේ දේශනා කලා. එදා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරපු දවසේ. ඉමස්මින්චපනවෙයියාා කරනස්මින් භං්ඥමානය මේ උතුම් සූත්‍රය විවරණය කරපු වෙලාවෙේ. සට හීීමත්තා නම් බික්කූනම් උන්හං ලෝහිතම් මොකතෝ උද්ගංචි. භික්ෂූන්වා වෙෙලා හැට දෙෙනකුගේ කටින් ලේවමනෙවුනාා. සට් එහිමත්තා භික්කූසිෙක් කම්පච්චක් හායහිනායා වත්තිෙන්සු. ැටක් පමන භික්ෂූන් හම පෙලා සිවරු හරදාලා යන්න ගියයා සුදුකරම් භගවා සුදුකරම් භගවා කියල භාග්‍යතුන් වසමේ පැවිද්ධපට කරන්න බෑ කියලා. සට්ठිමත්තා නම් භික්කූුණං අනුපාදා ආසවේ චිත්තාානිවිි මුච්චින්සු. හැටක් පමන ස්වාමින් මහන් පෙලා ඒ ධර්ම පරියා අසාගනීදලා සෞ් කලෙසුන් නසාදම අමාමානිවනින් සැනසිලා ඒ ගිනිකඳ දෙස බලාගන වගේම මහාරහත් පදවිය ලැබුවා. බුදුරජාණන් වහන්සේ මේ උත්තම සූත්‍ර දේශනාව ශ්‍රද්ධාවන්තයන්ගේ හිත පහන් කරවා ගැනීම පිණිස පාපයෙන් අතමි දීම පිණිස සසර කතරෙයා දීනව දැනගැනීම පිණිස මේ ජීවිතයේ වර්දවා නොගෙන සද්ධර්මමාවත හසුරුවාලීම පිණිස මහත්ම කරුණාවෙන් නිදා දේශනා කොට වදාලා අපානු බුදුමිහි දුමහාරහතන් වහන්සේද මේ උත්තම සූත්‍ර ධර්ම දේශනාව අගේ කන්දෝපම සූත්‍රයේදා මහාරජතුමා ඇතුළු රාජකීයන්ට දේශනා කළා. ඔවුන් තේරුම් ගත්තා මේ මහා සංගරත්නය කෙබඳු පිරිසක් ද. මේ උතුමන්ගේ සීලාදී ගුණ ධරම කොහොමද කියලා. ඒ උතුමෝ එදා තේරුම්ගත්තා අවබෝධ කරගත්තා. ඒ මේ විදිහට භාග්‍යමතුන් වහන්සගේ අනුසාසනාව බොහෝ පිරිසකට සහලවනා සැනසීම පිණිස හේතු වනා. පසොන් සඳ උදාාවීයන අදවන් දිනෙක. මේ උත්තම දේශනාවම ඔබවෙනුවෙන් සිද්ධ කලේ මිදුමහා රහතන් මාසග ශ්‍රී නාමය සිහිකරගැනීම පිණිස. ලංකා ධරණීතලයට ලබාදුුන් ශාන්ති අනුස්මරණය කිරීම පිණිස. මිස්සක පෞවවෙන් එදායසුන ධරමනාදය ධර්ම බේරී නාදය. හදවතින් හදවතට යා වෙච්ච හැටිකයාාදීම පිණිස. එනිසා ඔ බැහැමෝම මේ ඇසු ධර්ම පරියාා යනුව ඒ උතුම් බුදු සසුනේ වගකීම බෝ කලකට රැකදීම පිණස. අප වෙත භාර වෙලා තියෙනවා කියලා දැනගන්න දැනගෙන ආරක්ෂා කිරීම පිණිස පළමු කොටෝබ සීලයක පිහිටන්න. පිහිටලා ඉන්න සීලේ ශක්තිමත් කරගන්න ශක්තිමත් සීලය නොබින්දිී ආරක්ෂා කරගන්න බලන්න. එහෙම තමයි ඔබට ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් උත්තම පූජාවක් කරන්න මිහිදු මාරහතන් වහන්සේ වෙනුවෙන් උත්තම පූජාවක් කරන්න ලැබෙන්නේ. ඔබ හැම දෙනාටම මේ ඇසූ බනපදය. ආමා ශාන්ත නිමණින් සැනසීම පිණිසම උපකාරවේවා වේවා කිලම මාශිරුවාද කරනවා. අද මේ උතුම්පුන් පොහෝ දවස මේේ බණපාදය ඇසූ සිත පාදවා ගත්ත. හැම දෙනාටම නිදුක් නිරෝගි සුව සැලසේවා කායික මානසික සැනසීම ලැබේවා. හදවතින් හදවතට සැනසීමක්ම වේවා. ලක් හඩ කාරය මණ්ඩලේ හැම දෙනාටමත්. ද උපකාර කළසිලු දෙනාටමත් පින්වත් ගයාන් මහත්මා ඇතුළු හැමෝටමත් මෙ උත්තම ධර්ම පරියායෙන් රැස්සු අනන්ත අනුහස නිවනින් නිවෙන දක්වාම සැනසනට චතුරාර් සත්‍ය අවබෝධයෙන් සසරදුකින් අතමිදන මෝත දකුවාම සැනසනට ඒ කාන්තයෙන් උපකාරවේවා. ආකාසට්හාාච බුම්මට්හා දේවානාගා මහිද්ධිකා nyaang අනු ditවා චරරක් hanන්තු සම්බුද්හසාසනචරරක් hanන්තු සම්බුද්ධදේසනරරක් hanන්තු සම්බුද්ධසාාවක චරරක් කන්තු තුසාදාති ධර්මස්්‍රරවනාා නිසන්ස බලෙන් සිලු දෙනාටම සැනසීම වේවා සිලු දෙනටම තෙරුවන් සරනයි